ලෙබනනි තුළ ශ්‍රී ලාංකිකයන් 7600 දෙනෙකු පමණ සේවයේ නිරතව සිටින අතර ඔවුන් සියලු දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පීවර ගෙන ඇති බවයි ලෙබනනි ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා සඳහන් කරන්නේ. ලෙබනනේ දකුණු ප්‍රදේශය බේවන විට ඊශ්‍රායල් ප්‍රහාරයන්ට ඉලක්කේ වී තිබෙනවා. ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සමීපව කටයුතු කරන අතර හදිසි අවස්ථාවකදී පහසුකම් සැපීම සඳහා අවශ්‍ය උපදෙසා ප්‍රතිපාදන ලැබී ඇති බවයි තානාපති කපිල ජයවීර මහතා කියා සිටියේ. හදිසි අවස්ථාවක් උදා වුවහොත් අවතැන් වන ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් පහසුකම් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතුද සූදානම් කරමින් පවතින බව ඒ මහතා සඳහන් කළා. මේ අතර ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානයේ එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි බැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ලෙබනනේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානයේ ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනාවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි හයිෆා, ගැලිලි, ගොලන් හා නාසරිත් යන ප්‍රදේශවලට එල්ල කළා. ඊශ්‍රායල් අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය මකින් ඒවා විනාශ කර ඇති බවද සඳහන්. කෙසේ වෙතත් වේලි වනාන්තර ප්‍රදේශවලට වැටුණු සුන්බුන් හේතුවෙන් අදාළ ප්‍රදේශවල ගිනි ගැනීම් හටගෙන ඇති බව වාර්තා වනවා. මෙම තත්ත්වය හමුවේ විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස නිබල් බණ්ඩාර මහතා එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් මේ දක්වා ලෙබනනේ මියගිය සංඛ්‍යාව 558ක් ලෙසයි සටහන් වන්නේ. දකුණු දිග ලෙබනනේට එල්ලවෙන ප්‍රහාර හේතුවෙන් ජනතාව එම ප්‍රදේශයන් අතහැර පලා යාම ආරම්භ කර තිබෙනවා. ඒ සමගම දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. 2006 වසරේ පැවති යුද්ධෙන් පසු හිස්බුල්ලා සටන්කාමින් ගොඩනගා තිබූ යටිතල පහසුකම් විනාශ කිරීමයි මෙම ගුවන් ප්‍රහාරවල අරමුණ වී ඇත්තේ. එම මෙහෙයුමේදී හිස්බුල්ලා ඉලක්ක 1300කට පහර දුන් බව ඊශ්‍රායල් හමුදා පවසනවා. ප්‍රහාර හේතුවෙන් පවුල් දහස් ගණනක පිරිස් තම නිවෙස්වලින් පලාකුස් තිබෙනවා. හිස්බුල්ලා සටන්කාමීන්ද ප්‍රතිචාර දක්වමින් උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200ක් පමණ එල්ල කළා. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව මියගිය අය අතර ළමයින් 50 දෙනෙකු හා කාන්තාවන් 58 දෙනෙකුද වනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 1835.